બધા નિદાગા નહી મને નિંદે યાને એટ સેન્સુરાદ નિસા સમહાર વિટ ચારુ હેમમ ગેદર યાને હતી યાટ તિપુના મટ કેલ યાને આતુરસ ઉંબ કેન દાને યા હિતાની ઉબત કેમ્પસ કેલા ಕ್ಯಾಂಪಸ್ ಗೆ ಲೆಕ್ಚರ್ಸ್ ಲ ಪವಾದ ಅನ್ನುವ ಚಾರು ಅತುಲ ಸಹ ಬಂದಿನ ಯನವಾ ಕಿಯಲಾ ಕೋಮದ ದನ್ನೆ ಅತುಲ ಸಹ ಕಿಯನವ ಐತ ವಾರೆ ದನ್ ನಿದಾಗಂ ಬನಿ ದಾಗನೆ ಬನಿ ದಿ ಮರುವ ಕಿಲ ವಡಕ್ ನೇ ಅಂತಿಮ ಬಸ್ ಗೆ ತಿನ್ ಕಿಯಟ ಬ ಯನ್ನದ ಓ ತಾವ ಪ್ಯಾಕಿ ಬ ದೆಂಗ ಯನ್ನ ಪಿಸ್ಸು ನೆತುವ ನಿದಾಗನೆ ಹೆಟ ಉದೇ ಫಲಯ අපි යන්නේ නැද්ද ඉන්න තාම වැය වෙලා නැහැනේ පොඩි මරියත් කරන්න නිදාගන්න එකනේ නිදාගන්න යන්නේ
වාට තිබුණා බෑ කියන්න. මාව තේරුම් ගන්න. ඔයත් ඌට කැමති. ඒක ඔයාගේ වැරද්ද. මගේ. ඔයා මොනවද මං වෙනුවෙන් කරන්න කියන්නේ? ප්‍රශ්න ගැන කතා කරනවා විතරයි. ඔයා උත්තර හොයාගත්තද? අඩු ගානේ රස්සාවක්. ඒක තමයි අපි බඳිමු කිව්වේ. ඒක උත්තරයක් නෙමෙයි. අසංග මේ විදියට නම් හැමදේම සිද්ධ වෙන්නේ ඒක ප්‍රශ්න ගොඩක ආරම්භයක්. මට සමා වෙන්න මට තරහ ගියා. ඔයා ඔයාට යන තරහ හැම වෙලෙම පිට කරන්නේ මගේ. මම හැමතැනින්ම හිර වෙලා ඉන්නේ. මං කිසි දෙයක් කළේ නෑ කියන්න එපා. මං ටීම් එකෙන් අස්සුණා. සතිය අතුල නෑ කිව නේද? ඔව්. අද ඉන්න. බෝඩිමට කියන්නේ? අතුලස එක පාටි එකට ගියා කියන්නේ. අපි කොහෙද යන්නේ? කොහෙ හරි. කාගෙද මේක? ප්‍රදීප් යාළුවෙක්. ඒක ලස්සනයි. මං ආසයි සිද්ධාර්ථ එහෙම කරනවට. මට තමයි කියවන්න අවසර නැත්තේ වෙයි. විචාරණයන්ට දෙන්නේ සම්පූර්ණ කරලා ඉවර වුණා. එතකොට මෙයා තද කුණාටුවක් එන්න වගේ මෝසම් වෙස්ස පටන් ගන්න අයියා. හිතේ තියෙන දේ කියන්න. මං දන්නවා මොන හරි කියන්නයි හදන්නේ. නරක ආරංචියක් වෙන්න බෑ. සුභ ආරංචිය. ආරෙන් පණිවිඩයක් කියලා කැමතියි කියලා. කවුද? වෙද මහත්තයලා ගෙදරින්. ඉතින් අපි හෙ ගියෙත් නෑනේ. පස්සේ නෙවෙයි හැනේ ලියන්න බැරිය. කැමති වෙන්න ඕන එක්කෙනා කැමතිනේ. කවුද? අතුල. එතකොට මෙයා? එයා කැමති නොවෙන්නේ ඇයි?
සුරත් එක අර පෞගිය දවස්වල පාටිකට ගියා කියලා මිසෙස් වීරරත්න කිව්වේ. මං කැමති නෑ. ඇයි අකමැති? විවාහ වෙලා විශ්වවිද්‍යාලෙ ගියා ඕන තරම් ඉන්නවනේ. අප්පච්චිගේ ෆයිනල් ඉයර් එකේදී අපි දෙන්න එන්ගේජ් වෙලා. ඒ වුණාට මං කැමති නෑ. හේතුවක් තියෙන්න එපා. අම්මල මාව තේරුම් ගන්න නැත්තේ. මොකද කියන්නේ? ටික දවසක් ගියාම හරියයි. මොකද යන කල්පනා මොකද කියලා ඇහුවේ? මට කියන්න දෙයක් තියෙනවා තුල සර්ට්. ඔයා කියන දේ අහන්න ඉස්සෙල්ලා මට තියෙනවා ඔයාට දෙයක් කියන්න. මුරන්දු කමට එපා කියන්නේ නැතුව බලන්න. බලන්න. දාගන්න. ඉන්න මන් දාන්න. දැන් කියනවා කියන අර්ථය. ඔයාට තිබුණ නොගෙන ඉන්න. මාව තේරුම් ගන්න නැත්තේ. මොනවද තේරුම් ගන්නේ? ඔයා මොනවද මං වෙනුවෙන් කරන්නේ? කරලා තියෙන්නේ. මම මේ කරන්නේ කැපවීමක් නෙවෙයි. ඈ? හැමදාම හිනා වෙලා රණ්ඩු වෙලා ගියා මැද්ද. මොනවද මට කරන්න කියන්නේ? මගෙන් දහන්න.
Sorry. හැමදේම හරියනවාද ඔය වචනේ කිව්වොත්? අඩුතරමේ මාව හම්බ වෙන්න එනකොටවත් මම මලේනව ගලවලෙන්න බැරි වුණා. කොච්චර දුර යන්නද මෙහෙම excuse me මේ සර් කැම්පස්ද මේ මගේ අපි මිසිව දන්නවා ඒත් මේ සර් කැම්පස් එක නෙවෙයි නේද පිටායර කැම්පස් එකෙන් බෑනි මිස් අවසර නැතුව හරි හරි මම යන්න එහෙනම් යන්න නැත්තම් ප්‍රශ්නයක් එයි අපිටත් ප්‍රශ්න වෙනවනේ ඇති අන්තන් යාලත් එක පැටලෙන්න ගියේ නැති එක මං හැමකලේ වානිස අල්ලම ටිකක්වත් බොන්න ඉන්න කිව්ව නේද මගදී කියලා දීව තුල දරන් දුන්නේ අපච්චි ආවේ නැද්ද? පච්චි එන්නේ හෙට. අපේට අක්කව බලන්න යමුද? අම්මා කිව්ව ආසයි කියලා. අපච්චි දැනගත්තොත් අපි අමන්ද බල්ලෙමු. අපච්චි ඇහුවොත් කියමු හිගියා මට පුංචි එකව බලන්න ඕනේ. අක්ක ඉන්නේ. අම්මා මට සමාව දෙයි. ගීල නම අපිට වෙනස් කරන්න බෑ පුතේ. ජීවිතේ වෙන්ට. අප්පච්චි වගේ. මොකද නම? යශෝදර ඇඟට අලුත් පණක් ලැබුණා වගේ. අම්මා කෙනෙක් වෙන හැම ගෑණියෙක්ම ඇඟිලි ගණගෙන ඉන්නේ අත්තම්මා කෙනෙක් වෙන්නේ කවදද කියලා.
අප්පච්චිව බලන්න ආසයි. සිද්ධ වෙන්නේ නැති දේවලුත් ලෝකේ තියෙනවා පුතේ. අප්පච්චි මහත් එක්ක හුඟක් තරහද? එයා වෙනස් වෙන කෙනෙක් නෙමෙයි. කියපු දෙයක් වෙනස් කරන කෙනෙකුත් නෙමෙයි. අසංග, මට තේරෙන්නේ එයාටත් හරි තීරණයක් නෑ. කවුද ප්‍රොෆෙසර්? ප්‍රොෆෙසර් කෙනෙක් නෙමෙයි, ලෙක්චර් කෙනෙක්. අතුල එයා හොඳද? මට එයාව තේරෙන්නේ නැහැ. ඔයාගේ හිතේ ඉන්නේ අතුලද අසංගද? මං ආදරය කරන්නේ අසංගට. මං එකක් කියන්නද? අම්මා මෙච්චර සතුටින් ඉන්න දවසක් දැක්කමයි. ඔයා ඒ දේ කරන්න එපා. මං කරපු දේ ඒක අමාරුයි. මං ඉගෙන ගත්තේ නෑ. ඔයා එහෙම නෙමේ. වා සියුමැලි. වාට ඒ දුෂ්කර ජීවිතේ දරාගන්න අමාරුයි. ඒ වුණාට වා සතුටින් ඉන්නවා. ඇත්ත. ඒ දැන් මේ සතුට අපි ලබා ගත්තේ හුඟාක් දුක් ඉඳලා. මට තේරෙන්නේ. අසංග හුඟක් කොඳ ඇති. හුඟක්. ඒත් මං වාට කියන්නේ හරි තීන්දුවක් ගන්න. මං කරපු දේ නොකර. එහෙම වුණොත් අපි දෙන්නට අම්මෝ අප්පච්චෝ දෙන්නව නැති වෙනවා. හොරෙන් කරන දේවල්නුත් සතුටක් ලැබෙනවා. හොරෙන්? අම්මා සතුටින් ඉන්නවා දැක්කම සතුටයි. ඒත් මට ඒ සතුට නෑ. මොන සතුටද? මිනිපිරියෙක් එක්ක හුරතල් වෙලා අත්තම්මා කෙනෙක් ලබන සතුට? මං ආසයි. ඒ සතුට ලබන්නද? ඔයා ඒ සතුට මට ගෙනත් දෙන්න. ඔයාගේ වෙඩින් එක ඉක්මනින් ගන්නයි අප්පච්චි ආසාවෙන් ඉන්නේ. දරුවෝ දෙන්නෙක් හදලා ඒ එක්කෙනෙක්වත් මනමාලියෙක් වෙනවා දකින්න බැරි වෙයි කියලයි අප්පච්චිට තියෙන බය. හුඟක් දේවල් වෙනස් කරන්න හිතුණා. ඇයි?
ආචි කෙනෙක් මිනිපිරියක් දැක්කම එයාට දැනෙන සතුට හැඟීම වාර දැනෙන්නේ. මට මතක් වුණේ කලීල් ගිබ්‍රාන්ගේ වචන. ඔබේ දරුවෝ ඔබේ නොවෙති. ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් ගැනම ඇති ආශාවේ දූ පුත්තුය. ඔහු ඔබ මගින් නෙති. එහෙත් ඔබගෙන් එන්නෝ නොවෙති. ඔහු ඔබ සමග වෙසති. එහෙත් ඔවුන් ඔබට අයිති නැත. මට මතකයි ඒකෙම තියෙනව නේද? ඔබට ඔබේ අදහස් නොව ඔබේ ආදරය ඔවුන්ට දිය හැකිය. අප්පච්චි. එයයි. ඉන්න. මට මතක් වුණා ඒ පොතේ තියෙන මක්නිසාදයත් ජීවිතය ආපසු යන්නේවත් ඊයේ ළඟ නතරවන්නේවත් නැත. ඔබ දුනුය. ඔබගේ දරුවෝ ඒ දුනුවලින් සජීවී ඊතලසෙයින් ඉදිරියට විදහා හැරෙනු ඇත. ඉතින් වාට තේරෙනවනේ අයි මම මේ දේවල් වෙනස් කරන්න කියලා. මට තේරෙනවා. අම්මත් හරියට අලුතින් උපදිලා වගේ. අන්න හරි. යාරු බොරුව වංචාව හදාපු අඩපු අම්මට තාත්තට ලැජ්ජාම කාටද? අපිට මොකද මේ? මොකද මේ අරුව එහෙ පදිංචි කරගෙන කාවද? අර රස්තියලු කාරයා. කවුද කිව්වේ? කිව්වේ හැට දෙක බුවා. අරු පහුගේ කාලෙ මිදලා තින්නේ එහෙ බෝඩිමක. කාටද මේ බොරුව? ඔයා තමයි මෙයාව හුරතල් කරන්නේ. බලමුකු මීට පස්සේ නටන හැටි. කවුද ඉඳලා දුඹට එහෙම හිතුනේ? දැන් ටික කාලෙකින්ද? එයා මං ගාව හිටියට හිත මං ගාව නෑ කියලා මට දැනුණා. උඹ ඇහුවද? එයා කියන්නේ ප්‍රශ්නයක් නෑ කියලා. දැන්වත් මං කියන්නේ ඕන දෙයක් වෙන්න බැඳපන් කියලා. උඹ ඇයි ඔකට උත්තර නොදෙන්නේ? උඹට තිබ්බ අපිත් එක්ක ටීම් එකට. දැන් ඉස්සර වගේ නෙමෙයි. මාසෙට කීයක් හරි හම්බෙනවා. තාමත් එන්න පුළුවන්. උඹ එනවද? උඹට ස්ථිර අදහසක් නැහැ. කොච්චර කල් ඔහම බලන් ඉන්නද උඹ කල්පනා කරා? කොහොමද? ඔහම උඩ බලාගෙන උඹ පහළ බලනකොට යටින් තියෙන ඔක්කොම දේවල් ගහගෙන ගිහිල්ලා මන් තීරණයක් ගන්න ඕනේ. අසංගද අතුලද? ඒක අමාරු තීරණයක් ගන්න.
ආදරේද ජීවිතේද අසංග ගැලපෙනවා ආදරේ තියෙනවා මනුස්සකම තියෙනවා මම වෙනුවෙන් ජීවිතේ උනත් දෙයි ඒත් මට තේරුම් ගන්න බැරි ජීවිතයක් යාට තියෙන්නේ අතුල මට තාම එයා ගැන ආදරයක් හිතිලා නැහැ එයා ඔයාට ආදරේද ඔව් එයත් ඔයා වෙනුවෙන් ජීවිතේ දෙයිද නොදෙන්නත් පුළුවන් එකමත් එක කාලෙක ඔයාගේ අප්පච්චිත් ඔය ප්‍රශ්නෙට උත්තර හෙව්වා හරිද වැරදිද දන්නේ එයා නම් තීරණයක් ගත්තා අමන්දට බැරිද මට උදව් කරන්න බැහැචාරු අමාරුවෙන් හරි තීරණේ ගන්න ඕනේ ඔයා කවුරු තෝරගත්තත් ජීවත් වෙන්න ඕනේ ඇත් එක්ක ඔයා කොහොමදලු ජොබ් එක වරදක් නේ චාරු දන්නවද කියන්නේ හම්බුනේ නැහැ අන්න කාර එක සවිතර හිටියේ මොකද කරන්නේ මං තව ටිකක් බලන්න ලෙක්චර් එකක් නම් උඹ ඵලයන් මං තව ටිකක් බලන්න ඉන්නවා කියලා ලෙක්ච එකක් කියලා ගියා මේ ලෙක්චර් එක කොහෙද තියෙන්නේ ඇයි උඹ යන්නද ඔව් පිස්සුද උඹ ඇතුලේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ප්‍රශ්නයක් ඇති කරගන්න නෑ මට යව බලන්න ඕනේ සිකියුරිටි එක දැක්කොත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මට යව දකින්න විතරයි ඕනේ. හරි. දැන් ඔබට දකින්න ලැබුණා
ස්වභාව ධර්මයේ තියෙන ප්‍රධාන නියාමයක් ගැන. ඒක අපි ස්වභාවික වර්ණය කියලා කියනවා. ප්‍රබල සතා දුර්වල සතාව ගිල ගැනීම. මේක තමයි ස්වභාව ධර්මයේ නියාමයේ ක්‍රියාත්මක වෙන ක්‍රමය. ස්වභාව ධර්මයේ තියෙන නියාමයන් බොහෝ දේවල් සමාජයේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් මෙතනදී අද පවත්න සමාජය මෙම ශාරීරික ශක්තියට අමතරව අනිකුත් බලයන් මුදල් බලය සහ අනිකුත් විවිධ බලතල සම්බන්ධ කරගෙන තමයි මෙම දුබලයාව යටපත් කිරීම සිදු කරන්නේ. මොකද මේ වෙන්නේ? කිසිම දෙයක් වෙන්නේ නැහනේ. හේ මා මගරින්නේ. මං දවස් කීයක් ආවද? බෝඩිමටත් ගියා. පණිවිඩයක්වත් නැහැ. යාළුවෝ දන්නේත් නැහැ. අපි වඳිමු. මං රසාවක් හොයාගත්තා. ක්ලබ් එකට සෙල්ලම් කරනවා. ලොකු පඩියක් නැහැ. ඒත් අපි දෙන්නට ජීවත් වෙන්න ඇති. ඇයි මොකුත් කියන්නේ නැත්තේ? ඔයාට සන්තෝෂ නැද්ද? ප්‍රමාද වැඩි. හුඟක් ප්‍රමාද වැඩි කියලා හිතෙන්නේ නැද්ද? නෑ. හෙයි. මම යන්න ඕනේ. හෙයි. ළමයෝ, පුතේ මොකද මේ? දෙයනේ සහලෝ ලවුන පුතේ පුතේ දෙවට හොඳට මුණ. මට ලෙඩක් නෑ. ලෙඩක් නෑ? ඇඟ ගිනි කබලක් වගේ. හොඳක් නෑ. හොට වෙරෙන්න දෙන්න.
හරි අපූර්ව පොතක් නේ. මට ආසයි ඔක්කොම කියවන්න. මම ඉවර කරලම දෙන්න. මෙන්න මෙතන හරිම ලස්සනයි. විශේෂයෙන්ම මේ ගද්ද භාෂාවත් එක්ක කවිය භාවිතා කිරීම එක හොඳ අත්දැක බැලීමක්. වලා අතරින් නැගෙන හිරුසේ මා වෙතට ඔබ පැමිණෙනා විට සොඳුරු ඔබගේ හිතෙන් නිම වුණු මගේ කල්පිත ලොව දියවයයි. හරිම අපූර්ව කවියක්. වයිතන්නේ මං ලියපු කවියක් කියලාද? ඇයි? නෑ දරුව මං ඒක උපුටා ගත්ත කවියක්. විමල් දිසානායකගේ කල්ප විනාශය කියන පොතෙන්. ඇත්තමයි මම දුමුණ ලඩක් නැත්තම් බෙල්ල කඩනවා. මට බහින්න එපා බං. කොච්චර අමාරුද ටීම් එකට ප්ලේ කරන්න අල්ල දුන්නේ? මට නම් කිසි දෙයක්ම වැඩක් නැහැ. ඇයි? මේක උඹලට කියලා වැඩක් නැහැ. ඒ මීට කලින් වෙච්ච දේවල් උඹ අපිට කිව්වේ නැද්ද? මේක මං විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. දැන් උඹට ජොබ් එකක් තියෙනවා. ඇන්ටි අකමැතිද? එහෙනම් මං කියන්නේ. චාර්ලා ගෙදරින්? ඒක කැමැත්ත අපිට වැඩක් නැහැනේ කොහොමදවත්. එහෙම එකක් නෙවෙයි. එහෙනම් චාරු මොකක්? චාරු බඳින්න බෑ කිව්වා? එයාමනේ උඹට රස්සාවක් හොයාගන්න කිව්වේ. මට දැන් ජීවිතේ මෙපා වෙලා තියෙන්නේ. උඹට ෂුවර්ද? මොනද? චාරු වෙනස්සලා කියලා? පුතේ අසංග අසංග පුතේ පුතේ හොඳටම වුණ කොහොමද ආවේ? අඬනවද?
අමාරුයිද පුතේ? යංගිට උඹට ආදරේ නැති ගෑණියෙක් වෙනුවෙන් මැරෙන්නද යන්නේ? මෙච්චර දේවල් වුණාට පස්සෙත් පස්සෙන් යන එකේ තේරුම මොකද්ද? යාමට ආදරේ. ඔයා මොනවද ආදරේ ගැන දන්නේ පුතේ? ගෝස්ති අල්ලන එක තරම් ලේසි නෑ ගෑණියෙකුට ආදරේ කරන එක. අන්තිමට අමාරුවෙන් හොයාගත්ත රස්සාවත් නැති කරගත්තා. මට යවමතක් කරන්න බෑ. හිතට ධෛර්යය අරගන්න. එයා යාගේ අනාගතය ගැන හිතලා තීරණයක් ගන්න ඇති. ඔයත් ඔයාගේ අනාගතය ගැන හිතන්න.